පිටකොටුව පළමු හරස්වීදියේ ශ්‍රී කදිර වේලාවිද ස්වාමි කෝවිලේ වාර්ෂික ආඩිවේල උත්සවය සාර්ථකව පැවැත්ුණා. දේව ප්‍රතිමාව රැගත් පෙරහැර කෝවිලෙන් ආරම්භ වී ජනාධිපති කාර්යාලය හා ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය වෙත පැමිණ අනුතුරුව අරිලේගහ මන්දිරය වෙත ගමන් කළා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් ආගමික වතාවත්වල නිරත වුණා. මෙරට සංචාරයක නිරත ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව හා තානාපතිවරුන් හමු වුණා. නීතිඥ සුසන්ත කටුගම්පුල මහතා මේ සංවිධාන කළා. කොවිඩ් හා ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියාව ලබා දුන් සහාය පිළිබඳ මෙහිදී හිටපු අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළා. වත්තල ඕකේයි කනිෂ්ඨ ජාත්‍යන්තර පාසලේ දූදරුවන්ගේ කුසලතා උපනැම්මින් වෙනුවෙන් සංවිධාන කළ චිත්‍ර ප්‍රදර්ශනය කොළඹදී පැවැත්වුණා. එම පාසලේ එක වසරේ සිට හත වසර දක්වා අධ්‍යාපනය ලබන දරුවන්ගේ චිත්‍ර නිර්මාණ 750ක් පමණ ප්‍රදර්ශනයට එක් කර තිබුණා. විදුහල්පතිනි නිශාන්ති රත්නායක මහත්මියගේ මෙහෙයවීමෙන් ප්‍රදර්ශනය සංවිධාන කර තිබුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ සම්බන්ධීකරණයේ නිෂ්පාදනය කළ ජීසස් මනුෂ්‍ය පුත්‍රයා වේදිකා නාට්‍ය පසුගියදා එලිෆින්ස්ටන් රංගහලේදී වේදිකාගත කෙරුණා. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංක රත්නායක මහතා මෙම නාට්‍ය අධ්‍යක්ෂණය කර තිබෙනවා. නාට්‍ය ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අගරදුගුරු මැල්කම් කාදින රංජිත් හිමිපාණන් සහභාගී වුණා. වසර 105ක් පැරණි ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අටවන වරටත් සංවිධාන කරන අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනය ලබන 24 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වෙනවා. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් විදුහල්පති MRD ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේදී පැවැත්වුණා. මෙහි සමාරම්භක උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවයි මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණේ.